සාමාන්‍යයෙන් වැඩක් පටන් ගන්න හැමෝටම පුළුවන් වුණාට පටන් ගන්න වැඩක් දිගටම කන්ටිනියු කරන්න බොහෝ අයට අමාරුයි. තවත් තේරෙන විදිහට කිව්වොත් බොහෝ දෙනෙක් ජීවිතය දිනන්න හීන මැව්වට ඒ හීනය හැබෑවක් කරගන්න බොහෝ අය අසමත් වෙනවා. ඒකට හේතුව විදිහට වේදනාවක් තරම් වැඩ කරන්න තියෙන අකමැතිකම දක්වන්න පුළුවන්. කවදා හරි දවසක ඔයා හිතලා තියෙනවද මේ ලෝකේ මේ තරම්ම ජයග්‍රාහකින් අඩු උනේ ඇයි කියලා? හේතුව තමයි මම මුලින් කිව්ව වැඩක් පටන් ගත්තට පටන් ගත්ත දේ දිගටම කරන් යන්න බොහෝ දෙනා අසමත් වෙන නිසා කියලා. හැබැයි මං කතාවක් කියන්නම්. ඔයාට දිනන්න ඕනිම නම් කිසිම වෙලාවක ඔයා අවසාන තුරුම්පුව ඉවර වෙනකන් මේ වැඩේ අතහරින්නේ නැහැ. මොකද තරඟයේ අන්තිම වෙනකන් ඔයා පැරදිලා නැහැ කියලා ඔයා දන්නවා. මිනිහෙක් සාර්ථක වෙන්න කොයිතරම් සැලසුම් කළත් වැඩක් වෙන්නේ නැහැ ඒ සැලසුම් අවසානිය වනතෙක් ක්‍රියාත්මක කළේ නැත්නම්. දැන් ඔයා වැඩ කරන් ඉන්නේ හොඳම දවසක් ගැනකන්ද? මෙහෙමයි, හොඳම දවස් කියලා දෙයක් මේ ලෝකේ නෑ මිත්‍රයා, තියෙන්නේ දවස් විතරයි. ඒවා හොඳ කරගන්නවද නරක කරගන්නවද කියන දේ ඔයාගෙම තීරණයක්. මේ ලෝකේ විශිෂ්ට ජයග්‍රහණයන් ලබාගත්තු අය අහසින් කඩන් වැටුනේ නෑ. ඒ අය වැඩ කරේ මේ ලෝකේම තමා. එයාලා හිටියෙත් ඔයා ඉන්න තැනම තමා, සමහර විට ඊටත් වඩා පහලින්. තේරුම් ගන්න, ඔයාගේ මනසින් ඔයා දුර්වලයෙක් විදිහට නොදකින තාක් ඔයාට පුළුවන් මේ ජීවිතේ ඔයා හිතන ඕනිම ජයග්‍රහණයකට ළඟා වෙන්න. දැන් ඔයා ඉන්නේ දහා ගන්න බැරි වේදනාවක උනත්, දැන් ඔයා ඉන්නේ තනිකරම තනි වුණු ජීවිතයක උනත්, ඔයාට පුළුවන් මේ හැම දෙයක්ම එකින් එක උපය ගන්න. හැබැයි මේ කිසිම දෙයක් කාලයට කරන්න බැහැ. කාලයත් එක්කන් ඔයාටත් වැඩ කරන්න වෙනවා, වෙනස් වීම තරා ගන්න වෙනවා, පීඩනයන්ට මුහුණ දෙන්න වෙනවා. සියල්ලම අවසානයේදී ඔයාට හම්බ වෙනවා නේද? දැන් මගේ ජීවිතේ හරි මාර්ගයක යන්නේ කියලා දැනෙන තැනක්. ඒ තමයි ඔයාගේ කතාවේ ආරම්භය. එතන තමයි කතාව ලියන්න පටන් ගන්න ඕනි තැන. ඒ තැන ඉඳලා ලස්සනට කතාව ලියමු ඔයාගේම විදිහට. ඔයා යන්නේ විශිෂ්ටත්වයේ මාර්ගයක. ඉතින් සතර කොහොම වුණත් දිගටම අඩියෙන් අඩිය ඉස්සරහට යමු. මේ ජීවිතේ දිනලා පෙන්නමු.